නැහැ ඇත්තටම ඔහු දේශපාලනය කරන්නේ නැහැ කියලා තමයි කලින් ප්‍රකාශ කරලා තිබුණේ. ඉතින් ඔහු නිතර අපිට හම්බ වෙනවා. ඉතින් සුහදතාවය සහ සම්බන්ධතාවය අපිට තිබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ දේශපාලන කණ්ඩායමක් කොරගෙන ඔහු වෙනම තරම් කරන්නේ සියලු දේශපාලන පක්ෂ ඔහු එපා කියලා වෙන්නේ නැති. හොඳයි. මම දැල්ලා නෝ මේ කොහොමද දැන් මේ නාම යෝජනා අර්බුද තියේද පැහැදිලිද කොහොමද තියේද අපි මැතිවරණ දිස්ත්‍රික්ක 22කට තරම් කරනවා දිස්ත්‍රික්ක කීපයකට අපි වෙනම තරම් කරන්න තීරණය කරලා තිබෙනවා නමුත් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරගෙන දැනටමත් නාම යෝජනා සියල්ල අවසන් කරලා තිබෙනවා අපිත් එක්ක තරඟ කරනවා මේ වතාවේදී දේශපාලන පක්ෂ ගණනාවක් ඒ අනුව ඒම පක්ෂත් එක්ක දිස්ත්‍රික්ක කීපයකට අපි ඒකාබද්ධව තරඟ කරනවා ඒ වගේම වෙන වෙනම තරඟ කරන දිස්ත්‍රික්කත් තිබෙනවා අයි දයාසිරි දයාසිරි ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පෙරේදා අපි දැක්ක නාම යෝජනා අස්සම් කරන්න එනවා අස්සම් කරන්න තු යනවා ඒ කියන්නේ එතුමාට අස්සම් කරන්න බැරිලු අනිත් කට්ටිය අස්සම් කරත් මොකද්ද දින ගැටලුව දැනට ඒ ගැටලු සියල්ල විසඳලා තිබෙන්නේ සමහර විට ඒගොල්ලෝ ඉදිරිපත් කරන සියලුම නාම ලේඛන නම් අපිට අතුලත් කරන්න බැරි වෙනවා මොකද වෙලා තියෙන්නේ අපිත් ප්‍රධාන දේශපාලන පක්ෂයක්නේ ඒතර ඒකේ ඉන්න සංවිධායකවරුත් අපේ ක්‍රියාකාරණුත් ඉන්නවා නමුත් අපි පුළුවන් තරම් දුරට අපිත් එකට වැඩ කරපු සහෝදර දේශපාලන පක්ෂවලින් කරපු ඉල්ලීම් අතුලත් කරන්න ක්‍රියා කළා තියෙනවා හැම එකනාම සාහිමකටපත් වෙන්නේ නැතුවේ හැබැයි උපරිම දේ කරලා තිබෙනවා මං හිතන්නේ දැන් ප්‍රශ්නයක් නැහැ අපි ඒ ගැන උපරිම අවධානය යොමු කරලා තිබෙනවා විශේෂයෙන් මෙවර මැතිවරණය සඳහා චෝදනාවට ලක් වූවන් ඒ වගේම දූෂිත ඒ වගේම හොරකම් මේ වගේ දේවල් වල සම්බන්ධ වුණාය කියලා සැලකෙන කිසිවෙකුට ඇතුළත් වීමට ඉඩ දීලා නැහැ. ඉතින් අපි වෙනමත් පක්ෂයේ ඒ පිළිබඳ පරීක්ෂා කරලා බලලා තිබෙනවා. නීතිය ඉදිරියේ එවැනි වරදකට දඬුවම් ලැබපු අයට අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා මෙවර ඉල්ලුවේ නැත්තේ ඇයි? ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විශ්‍රාම ගන්න තීරණය කරලා තිබෙනවා. ඒ වගේම එතුමගේ දියණිය ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒක ගැටලුවක් නෙවෙයි. ඔබතුමා මා දැන් මහනුවරින් නේද ඉල්ලන්නේ? මම මහනුවර දිස්ත්‍රික්කයේ තරම් කරන්නේ කණ්ඩායමේ නායකයා හැටියට. කොහොමද අභියෝගයක්ද දැන් මාලිමා රැල්ලත් එක්ක? නෑ කිසිම අභියෝගයක් නෑ. මොකද මහනුවර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිහා බලන්නකෝ. 60000ක වෙනසක්. අතර මේ 60000 තව කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සිලින්ඩරයට ගිහිලා තිබෙනවා. ඉතින් මේවා ටික ඔක්කොම එකතු කරගන්න ඕන. ඒ නිසා අපි මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවීමේ මූලික අභිප්‍රාය අතුව 15 දෙනෙක්ගේ අපේ කණ්ඩායම ක්‍රියා කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. දිස්ත්‍රික් ලේකම්කාරයාට නාම යෝජනා බාර දෙන්නවද? නාම යෝජනා බාර දීම අපි හෙට දිනේ. ඒ කියන්නේ 11 වෙනිදා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් නාම යෝජනා සියල්ල අවසන්. අපි අද දවසේ ලංකාවේම නාම යෝජනා අවසන් කරලා යවනවා. දැනටමත් දිස්ත්‍රික්ක කීපයක ඒ නාම යෝජනා අවසන් කරලා පිටත් කරලා තිබෙනවා. මම දන්නේ හැටියට ඒගොල්ලෝ අස්සම් කරමින් පවතිනවා. කොහොමත් අද දවසේ අපි මේ සියල්ල අවසන් කරන්න එපේ. ඒ නිසා ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා සාකච්ඡා කරලා අද දවසේ ඉදිරි පැය කීපය තුළ ඒවත් අවසන් කරනවා. රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමා ගැන ඔබතුමාගේ අදහස මොකද? අලුත් දේශපාලන පක්ෂයක ඉන්නේ. ඇත්තටම රංජන් රාමනායක මහතා වෙනම මතයක ගමන් කරනවානේ. අපි ප්‍රතිපලයේ මහජනතාව මොන විදිහටද පිළිගන්නේ කියලා බලමු. මොකද එතුමා ගැන හොඳවත් නරකවත් කියන එක මම ගැලපෙන්නේ නැහැ. මොකද එතුමා දේශපාලන වශයෙන් වෙනම කණ්ඩායමක් අරගෙන තරම් කරනවායි කියලා කියනවා. ඉතින් ඔහුට තරම් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සමාව ලැබිලා ඇති. ඒ නිසා ඔහු තරම් කරන්න ඉදිරිපත් වෙලා ඇති. අපි ඉතින් මහජනතාවට බාර දෙමු ඒක.